සිංහලයාගේ ජානජීවිතයට සම්පන්ධ මිනිසාගේ උපතේ ඉනන් විපත දක්වාම හැම කටයුත්තකදිම වගේ වැදගත්තැනක් හිමිවන බුලත් කෙන තමයි අදාපි කතා කරන්න හිතුව අලුතවුරුදු කාලෙයේ බුලතට සුවිශේෂී තනක් හිමිවෙනවා සිංහලයා අතර බුලත දෙවැනිවන්නේ බතට පමණයි අපි කතාවට කියන්නේ බත බුලතින් සරුවෙන්න්න කියලාන්නේ බුලත් හඳුන්නන විවිධ ආකාර එදාපටන් පැවතුනම්. පිළිගන්න විට බුලත් අත කටේදි බුලත් විට. ගෙදරදි නම් බුලත් හෙප්පුුව මගුල් ගෙදරදි බුලත්තට්ටුව. අවමගුලෙදි ඉලත්තට්ටුව ගමනක් යැනවිට බුලත් මඩිස්සලය. ආතමික කටයුත්තකදි නම් දැහැත්වට්ටිය. කාන්තාවන් ළඟදි බුලත් හැමිිය. මෙන්න මේ විදියටයි අතීතයේ ඉඳනම ජන ජීවිතය හා බුලත බැඳී පැවතුනේ. ඉන්දියාවේ හා ලංකාවේ බුල්ලත්කුල පිරිනාමන ලබන්නේ ගෞරවය සහ සුභ ආරම්භයක් යන්න හැඟවීමටයි. බංකල උත්සවකදි හා අලුත් අවරුද්ධදි වැඩීහිටියන්ට ආචාර කිරීමට. වගේම ජෝතිශවේදීන්ට ගේෙවීම් කටයුතු වලදිත් ගැහැනු දරුවෙකුගේ පැඩිපිය පැමිණීම චාරිත්‍රයේදිීත් බුලත් පිරිනැමීම අනිවාරයෙන් සිදුවන කාරයක්. රජකාලේ ඉඳලාම රජුක ඉඳලා සාමාන්‍ය වැසිය දක්වාම බුලත්කෑම පුරුදක් විදියටයි සැලකේ. මල් බුලත් නාගවල්ලි රට්ටදළු බුලත් වැල් බුලත් අදී වර්ග රාශියකින් විවිධ පළර්තල වැවෙන බුලත් ගැන අතීට කතා ප්‍රවෘති කීපයක්ත්තියෙනවා. මහා සම්මත රජුගේ මැනික් පාල බිසවට බුලත්කෑමට දොළදුකක් හටගෙන ඇති බවත් එකළ මනුෂ්‍යලොව බුලත් නොතිබන නිසා නාලොන් බුලත්ගෙන එන ලෙස රජතුමා අනකළ පසුව නාගය බුලත් කොලය දෙකට නම්මා කටින් අල්ලා කෙනවිද දුන්න නිසා. එහි නාගවිෂ ඇතැයි යන මතය අනුව අදටත් බුලත්කෑමට පෙර, එහි අගහා මුලකඩා පිසිකළ බුලත් කෑමට ගන්නා බව ජනවහරයේ පවතිනවා ඒ විතරක් නෙවෙේ සත් සතිය අවසානේ මහා බ්‍රහ්මයා විසින් බුදුන් වහන්සේට දෙහැත් පිළිගන්නවා ඇතයි මහා යන පොත්තල කියවෙනවා අදටතුන් බුදුන්ට දෙැහැත් පූජාකිරීමේදී නාගවල්ලී දළූපේතන් ගාථාව බෞධ්‍යවිසින් පරිහරණය කරනවා හිදු ජනයාගේ විශ්වාසයට අනුවනම් බුලත්න් දිව්‍ය ලෝකෙන් මනුලොවට අරචුන්නම් දිවිය කුමාරයාගෙන් ලැබුණු බවයි එතින් සිංහල ජනයාගේ මතය අනුවනම් නාගලොවින් මනුලෝවට පුලත් ලැබුණු බවයි අපි කවුරුත්තාගේ දන්නවා බුලත් තුුරුල්ලකට බුලත් හතනයක් තියෙනවා කියලා. ඉතිං මේ බුලත් හතලහත් බුලත් අතකට තියෙන්න අතේත කතා ප්‍රවෘතියක් මූලික වෙලා තියෙනවා පෞත සාහිත්‍යයේ දන්න කවුරුත් දන්නවා චූලෝදර මහෝදර සටන ගැන. එහිදී එම ගැටුම සමතයකට පත්කිරීමට දෙපාර්ශයම නියෝජනය කිරීමට බුලත් විස්ස බැගින් යොදාගෙන තියෙනවා කියලත් පොතපතෙහි සඳහන් වෙනවා. තවත්විදයකින් බුලත් අතට බුලත් හතනයක් යොදා ගන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රීමකයේ ධන්තයක් හතලයක් තිබීම නිසා බවත් පොත්පත්තල සඳහන් වෙනවා අයේ විවායකදිී මනමාලයක් පරීක්ෂාකිරීමට බුලත් හෙප්පුුව උපක්‍රමයක් ලෙසත් යොදාගෙන තියෙනවා. ඒවාගේම මළගෙදරකදි ඉලත්තට්ටුවේ බුලත් කනපිට හරවාතැබීමෙන් අතීතයේ පටන් මේක්‍රමය තිබුණු බව කියවෙනවා. පෘතුකසින් විසින්. එකල සිංහලයා හඳුනාදීර තියෙන්නේ කොළ සපාකා රතු ලේවමාරණ පිරිසක් ලෙසයි. දේශය වෙදකමේතිතින් බුලතට වැදගත්තැනක් හිමි වෙනවා. පත්තුවර්ග බැඳීමට තෙල්වර්ග ගැල්වීමට බුලත්කොලයක් රාත් කරල තැබීම අදටත් අපිට දකින්න පුළුවන්. අතීතයේදී ලංකාවි ජීවත් වූ නාගගෝත්‍රිකෙන් අතර මැනික් පුටුවට ඇතිූ ගැටුමහ විසඳීමට බුදුරජාණන් වහන්සේ කැලනයට වැඩම කල් අවස්ථාවේදී දැහැත්තී පිළිගත් බවත් අත්‍යීත කතාපූතක සඳහන් වෙනවා. එක්කෙක් අවස්ථාන කූලව බුලත්තුල දෙනු ලබන ප්‍රමාණයන් වෙනස්සෙනවා. බුදු්‍ර පූජාවකදී බුලත් හතනයක්ද ජා කරන අතර දේව පූජා ස ඳහා බුලත්තිස්පහක්ද ග්‍රහ පූජාවලදී බුලත් දොළහක්ද නවග්‍රහ පූජාවර්කදිී බුලත්නමයක්ද ශාන්තිකර්මවලදී බුලත්විසි එකක් හෝ දහ අටක්ද යොදා ගන්නවා. ඒවාගේම විවාහ මංගල්්‍යයකද එක් පාර්ශවයකින් සහභාගෙවන නෑදැහිතමිතුරන්ගේ ප්‍රමාණය දැනගැනීමට, ඒ අවස්ථාවට සහභාගවන පිරිස ගණන අනුව බුලද්දී මත් අදටත් නූතන සමාජයේ දකින පුළුවන්දයක්. සෞභාකයේ සංකේතය වන බුලත්න් උදාවන අළුතෞුරුදු සමයේ බුල්තනක් හිමිවන දෙයක්. ඉතිං අද අපි ඔයාලට අරගෙන ආවේ අවුරුදදු කාලයේ ගොඩක් වැදගත්තය කර හිතන මාතදෘකාාවක් පීටයකින ඕයාලට ලැබුණ දැනුම යානුව එක ශ්‍යයාකරගන්න අමතක කරන්න එපා තව ඉදිරයටත් මේ වගේ වටිනා ශාක ගැන බොහෝ දේවල්දවල දැනුම වාලට දෙ චැනල එක සම්ස්පරයිප් කරන්නත් අමතක කරන්න එපා